මේ අතර අද දින සිට ක්‍රියාත්මක වන පරිදි HSK 369 ක බාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. නමුත් එම බාණ්ඩ ආනයනයේදී ආනයනික බදු, තීරු බදු සහ අධිභාර බදු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත. අදාළ සම්පූර්ණ බාණ්ඩ ලයිස්තුව මෙසේය. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ පදු පනතේ දෙවැනි වගන්ති යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මම මෙහි උපලේඛනයේ පළමු වන තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ බාණ්ඩ සම්බන්ධයෙන් එම උපලේඛනයේ දෙවන තීරයේ අනුරූප සටහන් වල නිශ්චිතව දක්වා ඇති අනු ප්‍රමාණය මත විශේෂ වෙළඳ බාණ්ඩ බද්දක් මෙම නියමයේ මගින් පනවමි. මෙම නියමය 2022 ජූනි මාස පළමු වන දින සිට ආරම්භ වන මාස 6ක කාල සීමාවක් සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ පදු පනතේ දෙවැනි වගන්තියේ 3 වැනි උපවගන්තියේ විධානවලට යටත්ව වළංගුව පැවතිය යුතුය. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ පනවන ලද 2022 මාර්තු මාස 9 වන දින ඇති අංක 2270.19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත නියමය සහ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බඩු පනතේ 5 වැනි වගන්තිය යටතේ පනවන ලද 2022 මාර්තු මාස 28 දින ඇති අංක 2273.1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත නියමය 2022 ජූනි මාස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමි. ඒ අනුව යෝගට් කිලෝග්‍රෑමයට රුපියල් 2000ක්, අනිකුත් කිලෝග්‍රෑමයට රුපියල් 2000ක්, වෙඬරු කිලෝග්‍රෑමයට රුපියල් 1500ක්, කිරි වලින් නිපදවන තැවෑරුම් කිලෝග්‍රෑමයට රුපියල් 2000ක්, අනිකුත් කිලෝග්‍රෑමයට රුපියල් 2000ක් සියලුම වර්ගවල පෙරන් ගන්න ලද හෝ පිටි කරන ලද කේජු කිලෝග්‍රෑමයට රුපියල් 600ක්, රටින්දි අලුත් කිලෝග්‍රෑමයට 200ක්, රටින්දි පියලි කිලෝග්‍රෑමයට රුපියල් 200ක්, දොඩම් අලුත් කිලෝග්‍රෑමයට රුපියල් 600ක්, මිදි අලුත් කිලෝග්‍රෑමයට රුපියල් 600ක්, මිදි වියලි කිලෝග්‍රෑමයට රුපියල් 600ක්, ඇපල් කිලෝග්‍රෑමයට රුපියල් 600ක්, අනෙකුත් පළතුරු කිලෝග්‍රෑමයට රුපියල් 600ක් ලෙස බදු පනවා තිබේ.